ජේසු කෙනෙකු ඉල්ලන සමාජයේ අඩුම ගානේ සීමෝන් සිරිනිවුස් හෝ වෙරනිකා කෙනෙක්වත් වෙන්න කියලා අද ටෙලිවැකිය ඔබට ආරාධනා කරනවා. අද ලියන්නේ 190 වැනි ටෙලිවැකිය. අද මධ්‍යම රාත්‍රියේදී ජේසු උපන්නා දිලිඳු ගවහලේ කියලා බෙත්ලෙහෙම් පුරේ කියලා ලෝකේ දසතින්ම ඇහෙන්න පටන් ගන්නවා. අපේ රටේ කිතුණු ජනතාව නත්තල හෙවත් ජේසු උපත සමරනවා. ඇත්තටම අද වන විට කිතුණුවන් එක්ක එකතු වෙලා නත්තල සමරන අපූරු සංස්කෘතියක් බැඳියාවක් අපේ රට තුල දක්නට පිළිවන්. අපේ රටට බොහෝ විට නත්තල උදා වෙලා තියෙන්නෙම සල්ලි ඇත්නම් ඉතින් හැමදාම නත්තල් කියලා ඇහෙන කතාවත් එක්කමයි නේද? ඒක තමයි ඇත්ත. ඇත්තටම සල්ලි ඇති අයට හැමදාම නත්තල්. නත්තල කියන්නේ කාලා බීලා සතුටු වෙන දවසක් කියන අර්ථයෙන් තමයි ඉතින් ඔය හැමදාම ඇති හැකි අයට නත්තල් කියන කතාව එළියට එන්නේ. නමුත් දුගී කුඩා ගවහලක ගව ඔරුවක හාන් රෙදි කෑලිවල ඔතලා ජේසු උපන්නේ ඇති හැකි අයට කාලා බීලා සතුටු වෙන්න දවසක් දෙන්න නම් නෙවෙයි. උන්වහන්සේ උපදින්නේ මහා සමාජ විප්ලවයක් සිදු කරන්නයි. ක්‍රිස්තුස් වහන්සේ උපදින්නෙම ඒ සමාජ විප්ලවය තුළ, ඒ අර්ගලය තුළ දහ දුක් විඳින්නටයි, උපහාස අපහාස විඳින්නටයි, අන්තිමටම ලෝක ඉතිහාසයේ මිනිසෙකුට හිමිවන අතිශය ක්‍රූරතර මරණයකට ගොදුරු වෙන්න බලාගෙනමයි ක්‍රිස්තුස් වහන්සේ උපදින්නේ. ඒ බව දැන දැනමයි ඒ කුරිරු විකෘති සමාජ ක්‍රමේ වෙනස් කරන්න සටන් කරන්නෙත්. අන්තිමට හොර ධනපති නඩය උන්වහන්සේට දසවද දීලා පාර දිගේ ඇදගෙන ගිහිල්ලා කුරුස ගසක ඇන ගහලා මරලා දානවා. එදා උන්වහන්සේ කිව් අදටත් වලංගු බොහෝ දේ අතර මෙන්න මේ ටික මතක තියාගමු. වෙහෙසෙන්නා වූ බර උසුලන්නා වූ මිනිසුනේ මා වෙත එන්න. මම නුඹලාගේ ජීවනයේද මාර්ගයේද සත්‍යද වෙමි කියලා හරි අපූරු ප්‍රකාශයක් කළා. ඔබ මා සමග එන්නේ නම් සියලු ධනය අතහැර එන්න කියලා උන්වහන්සේ ධනපතියෙකුට කියනවා. අසාධාරණ බදු අය කරන්නනි තොප්පට වන විපතක මහත කියලා එදා චෝදනා කරනවා. අහෝ ධනපතියනි, දැන් සිනාසෙන නුඹ දවසක හඬනවා කියලා එදා ක්‍රිස්තුස් වහන්සේ එදා හිටපු ධනපතියන්ට කිව්වා. ඒක අදටත් බොහෝ විට වලංගුයි. අහෝ ධනපතියනි, දැන් සිනාසෙන නුඹ දවසක හඬා වැටෙන්නේ කියලා. හොඳට මතක තියාගන්න, මේ ධනපතියෝ කියන්නේ ජනතාවගේ ධනෙ හොරා කාලා දූෂණයෙන් වංචාවෙන් සල්ලි හම්බ කරපු ධනපතියන්ට. හොඳේ දෙකක් ඇත්නම් එකක් නැති අයෙකුට දන් දෙන්න කියලා හරි අපූරු යෝජනාවක් කරනවා සමාජ සමානාත්මතාවයේ සඳහා. හිස් දෙපා මතින් ගම් නියම් ගම් පුරා ඇවිද ගිය ජේසු එදා තිබුණු පාලනයට අභියෝග කළා, විවේචනය කළා. ඒ වගේමයි සමහර සාම්ප්‍රදායික මත බිඳලා දැම්මා. ලාදුරු රෝගියෙක් දැක්කම සැඟවුණු සමාජයට උන්වහන්සේ දුන්නේ හරි අපූරු පණිවිඩයක්. ලාදුරු රෝගියා ස්පර්ශ කරන්නට එදා ජේසු ක්‍රියා කළා. මුදලට ශරීරයේ විකුණු කතකට ගල් ගහන්ට යෝජනා කළ උදවියට උන්වහන්සේ හරි අපූරු කතාවක් කිව්වා. නුඹලා අතරින් කිසිදු පවක් කළේ නැති තැනත්තා එහෙමනම් ගහමු බලන්න පළමු ගල කියලා නේද? කවුරුත් ගල් ගැහුවේ නැහැ. ගල් ගහන්ට කවුරුත් ඉතුරු වුණෙත් නැහැ. යුදෙව්වෙකු ලෙස උපන් ක්‍රිස්තුන් වහන්සේ සමරිතානු ජාතකින් හා එදා සමාජයේ වූ විරසකයට පහර දුන්නා. උන්වහන්සේ සමහර පුරාණ වාර්ගික සේම සමහර දේව ධර්ම බාධාත් බිඳලා කඩලා දැම්මා. සමාජයෙන් පිටුවහල් කළ මිනිස්සුන්ව සොයාගෙන ගියා. ඔවුන්ව සැනසුවා. මොකද උන්වහන්සේ දැනගෙන හිටියා සැබෑ අපරාධකරුවන් ඒ උදවිය නොවන බව. ක්‍රිස්තුස් වහන්සේ අද හිටියා නම් පළමු ගල ගහන්න පව් කරපු නැති උදවියට එන්න කියාවි. එහෙම වුණොත් ගල් ගහන්න නම් කවුරුත් නැති වුණාට ජේසුට වෙඩි තියන්න නම් මහාමග
මරා දමන්න නම් කුරුසිය වෙනුවට ටයර් සෑයක දාලා පුච්චන්න හෝ අතුරුදන් කරන්න නම් ඕනතරම් කට්ටිය ඉන්නවා කියන එක මතක් කරනවා. හොඳේ සැබෑවටම අද ටෙලිවැකිය තුළ මට අවශ්‍ය වන්නේ දේවත්වෙන් ව්‍යුත්පන්න කර ජේසුස් ක්‍රිස්තුන්ව ඔබ සැමට හඳුන්වා දීමට. දේවත්වෙන් ව්‍යුත්පන්න කරන්නෙම දේවත්වයේ පිළි නොගන්න මිනිස්සුන්ටත් ජේසුස් ක්‍රිස්තුන් කියන ඒ අපූරු චරිතය අධ්‍යයනය කරන්නට මතක් කරමින්. ඔව්, ඔබටත් පුළුවන් මේ මහපොළොවේ පහළ වූ අපූරු විප්ලවවාදියා, සමාජ ශෝධකයා, ආදරණීය මිනිසා ගැන හිතන්න, හොයන්න, බලන්න. මරණයේ වේදනාව දැන දැන දැක දැක සමාජ විප්ලවයක් කරපු අපූරු විප්ලවවාදියාව සොයා යන්න. ඒ වගේමයි පාර දිගේ ඇදගෙන ගිහිල්ලා හැම ගැලවෙනකන් පහර දීලා මහා ලී කුරුසයක් කරට දීලා අන්තිමට කුරුස ගසේ ඇන ගහලා අවසන් හුස්ම වෙලාවේ කියපු වචන ටිකත් මතක තියාගන්න. පියාණනි, මේ අය කරන්නේ කුමක්ද කියලා නොදන්න නිසා මොවුන්ට සමාව දෙන්න කියලා කිව්වා. ඔව්, අද ඔබත් මමත් ජීවත්වන සමාජයේම හඬා වැටෙනවා. ලක්ෂ 62ක් එක වේලක් නැත්නම් දෙකයි කන්නේ. දරුවන්ගෙන් ලක්ෂ 20කට වැඩි පිරිසක් මන්ද පෝෂණයෙන් කිරි කඳුලක් නැති දරුවන් හඬා වැටෙනවා. රැකියා අහිමි වෙමින් තිබෙනවා. ගන්න මාසික පඩියෙන් සතියක්වත් කන්න බෑ. ඔව්, සැබෑවටම මේ බර දරාගෙන ජනතාව වෙනුවෙන් සටන් කරන්න පුළුවන් අලුත් ජේසු කෙනෙකු අද අපේ සමාජයට ඕන වෙනවා. එදා ජේසුව කුරුස ගසේ ඇන ගහන්න අරගෙන යනකොට, පාර දිගේ දසවද දිදී අරගෙන යනකොට, අර මහා බර කුරුසයත් ඇදගෙන හරි අමාරුවෙන් යනකොට හරි අපූරු මිනිසෙක්ව ජේසුට මුණ ගැහෙනවා. ඔහුගේ නම සීමොන් සිරිනේවුස්. ඔහු ජේසුගේ කුරුසියේ බර කරට ගන්නවා. මේ ගමනේදී ජේසුට හරි අපූරු තවත් ගැහණියක් මුණ ගැහෙනවා. ඇය වෙරෝනිකා. ඇය තමන්ගේ අතේ ඇති රෙදි කඩෙන් ජේසුගේ ලේ පිරුණු මුහුණ පිහදානවා. ඔව්, අඩුම ගානේ ඔබ සීමොන් සිරිනේවුස් කෙනෙකු හෝ වෙරෝනිකා කෙනෙකු විය යුතුමයි මේ සමාජයේ ඇතුලේ අද ඉන්න අදම පාලකීන්ට, හොරුන්ට, තක්කඩියන්ට එරෙහිව. එසේ කියමින් අද සමාජයේ ඉල්ලන්නේ ජේසුලා. ඔව්, ඒ ජේසුලගේ බරට කරගහන්න පුළුවන් සීමොන් සිරිනෙවුස්ලා සහ වෙරෝනිකාලා කියලා ටෙලිවැකිය අවසන් කරනවා. අඩුම ගානේ එක වේලක්වත් කන්න ලැබෙන නත්තලක් ඔබට උදා වේවා.